අයිබෝවන් ඔබ රත්්‍රීනමේ තිය අයිටයෙන් ප්‍රෘතියේ සමගින් මව චරිත දරංචය පමණු හේන්ද්‍ර. මම වෙනුරිගින ලියමලි මවධානය දවසේ ප්‍රධාන ප්‍රෘතියේ සිරස් තල වෙත. හදට හදක් අරමුදුලට ජනපතිගින් රුපියල් ලක්ෂ පණහක්. සංවර්ධන කටයුතු වේගවත් කිරීමට අගමැතිගේ අවධානය. එච්චන්ඩි සිසුන්ට ජලහා කඳුළු ගෑස්. ක්‍රිකට් ක්‍රීඩකින් 11 දෙනෙකුට දූෂණ චෝදනා. හතට හදක් භාරකාර අරමුදලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළා. ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ මෝලිකත්වෙන් පිහිටුවා ඇති හදට හදක් භාරකාර අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හදට හදක් වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමිනුයි. පොළොන්නරුව බෞද්ධ සංගමේ දායකත්වය ඇතුව මෙම මූල්‍ය ප්‍රදානය සිදු කෙරුණා. අදාළ චෙක්පත විශේෂඥ වෛද්‍යවරුන් වන රුවන් ඒකනායක හා රාජිතද සිල්වායන මහත්තුරුන් වෙත භාරකෙරුණේ ජනාධිපතිතුමා අතින්. මේ අතර ගම්පහ අකරවිට අශෝකාරාම විහාරස්ථාන දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම වෙනුවෙන් මුදල් ප්‍රදානයක්ද විහාරාධිපති පූජ්‍ය මඩවලතැන්නේ විමලසාර ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවුණා. ලග්ගල පල්ලේගම මධ්‍ය මහාවිද්‍යාලයේ සිසු දරුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ 25ක් වටිනා පරිගණක හා ක්‍රීඩා උපකරණ පිරිනැමීමටද කටයුතු කෙරුණා. එමෙන්ම රෝගාතුර වීම හේතුවෙන් අසීරුවෙන් ජීවිකාවගෙන ගිය මාකොල ඩීඩී රම්‍යා නීලකාන්ති මහත්මිය ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව ඇයගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් සංරක්‍යාවක් කිරීමට ත්‍රීරෝද රථයක් ප්‍රදානය කිරීමද සිදුවුණේ ජනාධිපතිතුමා අතින්. 2019 වසරේ යොවුන්පුර තරුණ කදවර සඳහා පොළොන්නරු දිස්ත්‍රික්කෙන් සහභාගී වන තරුණ තරුණියන්ට මූල්‍ය ප්‍රදානයක්ද සිදු කෙරුණා. ඒ ඔවුන් තමන්ට අනුග්‍රහය දක්වන ලෙස කරන ලද ඉල්ලීමකට අනුවයි එය සිදු වුණේ. දයාද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලිනී පෙරේරා යන ගීත රජකාවියන් ඇගීම වෙනුවෙන් පැවැත්වෙන සංගීත උළෙල සඳහා අනුග්‍රහක මුදලක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. ගීත නිර්මාණකරණයේ දායක වූවන්ට හිමි කර්තෘභාග මුදල් ගණනය වෙනුවෙන් උපකාරී වන දත්ත ගබඩා කිරීමේ යන්ත්‍රයක් ලබා ගැනීමට මූල්‍ය ප්‍රදානයක්ද ගීත නිර්මාණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පිරිනැමුණා. රජයේ සංවර්ධන වැඩ කටයුතු වේගවත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අර්ලිතා මන්දිරයේදී පැවැත්වුණා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතු වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. සංවර්ධන කටයුතු කඩිනම්ම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. වජිර අබේවර්ධන, සාගල් රත්නායක යන අමාත්‍යවරුන් සහ නිරෝෂන් පෙරේරා, ඉරාන් වික්‍රමරත්න සහ ජේසී අලවතුවල යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවත සැක කෙරෙන තවත් අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල හැවන්දෙනිය රක්ෂිතයේ තිබී ඉස්සවාගෙන තිබෙනවා. රත්ගම බූස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේයයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනාගේ යයි සැක කෙරෙන තවත් අස්ති කොටස් කිහිපයක් වලස්මුල්ල හැවන්දෙනිය රක්ෂිතයෙන් සොයා ගැනුණා. වලස්මුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වුවා. එම ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වනදා දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවටයි තොරතුරු හෙළිවැත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සේවය කළ දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ අවිගබඩාව මුද්‍රා තැබීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා. මියගිය මංජුල අසේලගේ පියාට ලැබුණු ඇමතුමක් සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් රත්ගම පොලිසියට අද පැමිණිල්ලක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පිරිසගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගෙන තිබෙනවා. ඊට අමතරව මෙම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව වලස් මුල්ල රක්ෂිතය වෙත මෘත ශරීර දෙක රැගෙන යන ලද කැබ් රථය සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකි වුණා. එම කැබ් රථය රජයේ රථ පරීක්ෂකතුමා වෙත දැනුම් දීමෙන් අනතුරුව රජයේ රථ පරීක්ෂක විසින්ද ඒ කැබ් රථය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ සිසුන් පිරිසක් අද විරෝධතාපාගමනක නිරත වුණා. ඒ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පුංචිපුරල්ල මන්සන්දියෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා. එම අවස්ථාවේදී ගාලුමුදුර මාර්ගයේ ලෝටස් වටරව් මාසලින් වසා දැමීමට පොලිසිය කටයුතු කළා. සිසුන්ගෙන් කිහිප දෙනෙකුට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දුන්නද විසඳුමක් නොලැබුණු බව පවසමින් ඔවුන් දිගටම විරෝධතාවයේ යෙදී සිටියා. එම අවස්ථාවේදී සිසුන් විසිරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේ. මේ හේතුවෙන් අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. පසුගිය වසරේදී මාර්ග සංවර්ධන වෙනුවෙන් රජය රුපියල් මිලියන 177,220 මුදලක් වෙන් කර තිබුණා. එම සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු මේ වන විට 90%කින් අවසන් බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙරට ප්‍රධාන මාර්ග පද්ධති මෙන්ම අධිවේගී මාර්ග ඉදිකිරීම තුළින් ජනතාවට පහසුකම් රැසක් හිමිව තිබෙනවා. පිටත වටරව් මාර්ගයේ පළමු සහ දෙවන අදියර ඉදිකිරීම අවසන් කෙරුණ අතර එම මාර්ගයේ දිග කිලෝමීටර් 19.24ක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේද කිලෝමීටර් 124.8 දිගින් යුක්ත වන අතර එහි ඉදිකිරීම්ද සාර්ථකව අවසන් කිරීමට රජය සමත් වුණා. කොළඹ කටුනායක අධිවේගී මාර්ග පද්ධතියද මෙසේ ඉදිකිරීම් අවසන් කළ අධිවේගී මාර්ගයක්. කඩවත මීරිකම මෙන්ම මීරිකම කුරුණෑගල හා පොතුහැර ගලගෙදර යන කොටස් ඉදිවන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති යටතේයි. මාතර සිට බෙලියත්ත දක්වාත්, බෙලියත්ත සිට වැටිය දක්වා මෙන්ම වැටිය සිට අන්දරවැව දක්වාද දක්ෂිණ අධිවේගී මාර්ගයේ සෙසු කොටසේ ඉදිකිරීම් සිදුවෙමින් පවතිනවා. එහි හතරවන අදියර ලෙස ක්‍රියාත්මක වන්නේ මත්තල සිට හම්බන්තොට දක්වා වූ කිලෝමීටර් 25ක දුරින් යුත් මාර්ගයයි. පිටත වටරව් මාර්ගයේ තුන්වන කොටස ලෙස කඩවත සිට කෙරවලපිටිය දක්වා ඉදිකිරීම් මේ වන විට සිදුවනවා. නව කැලණිපාලම් ව්‍යාපෘතියේ සිට කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියද මෙම ඉදිකිරීම් වලට ඇතුළත්. ඒ අනුව 2015 වසරේ සිට ඉදිකිරීමෙන් පවතින අධිවේගී මාර්ගවල සම්පූර්ණ දිග කිලෝමීටර් 230.2ක්, ඉඩම් අත්පත් කර ගනිමින් පවතින අධිවේගී මාර්ග කිලෝමීටර් 151.5ක් වන අතර මේ අනුව ඉදිවන සම්පූර්ණ අධිවේගී මාර්ගවල දිග කිලෝමීටර් 381.52ක්. මීට සමගාමීව මහාමාර්ග රැසකද ඉදිකිරීම් සිදුවෙනවා. මෙම ව්‍යාපෘති අවසන් වීමත් සමග රටේ ප්‍රවාහන පද්ධතියට දැවැන්ත ශක්තියක් එක්වන බවයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ. ශ්‍රී සෝපිත නාහිමි ගම්මානයේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ කටයුතු කතානායකකරු ජයසූරිය මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ශ්‍රී සෝපිත නාහිමි ගම්මානයේ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉන්දිය රජයේ මූල්‍යාධාර මතයි. කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දිය රජය මෙම නිවාස ව්‍යාපෘතියට පූර්ණ දායකත්වය ලබා දීමට ඉදිරිපත් සිටිනවා. එහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 153ක්. ඉදිකිරීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 300ක් බවයි ඉදිකිරීම් භාර නිලධාරීන් පවසන්නේ. එහි කටයුතු කතානායක කරු ජයසූරිය මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසයි කතානායකවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මහවිලච්චිය මාදුළුවාවේ ශ්‍රී සෝපිත විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඇල්පත්ගම රේවත ස්වාමීන් වහන්සේද රාජ්‍ය නිලධාරීන් අතුරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කුළුබඩු මෙරට ප්‍රධාන අපනයන භෝග බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය දයගමගේ මහතා පවසනවා. බතරමුල්ලේ පැවති උත්සවයකට ක්‍රමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මෙරට ප්‍රධාන කුළුබඩු වර්ග 4ක සිතුවම් ඇතුළත් මුද්දර සහ සිහිවටන පත්‍රිකාව එළිදැක්වීමේ උත්සවයක් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය දයාගමකේ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුඳු ගම්බිරිස් කරාමුණටි සහ සාධිකා යන කුළුබඩුවල සිතුවම් ඇතුළත් මුද්දර 4ක් මෙහිදී නිකුත් කෙරුණා. අමාත්‍ය එම්.එස්. අබ්දුල් හලීම් මහතා මැතිඇමතිවරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මගේ ඉලක්කය තමයි 20-25 වෙන්න කලින් එදා ඉතිහාසයේ අපේ තිබුණු ප්‍රධාන අපනයන භෝගය වන කුළුබඩු තේවලට වඩා නැවත අපි ඉදිරියට ගෙනල්ලා අපේ ඉතිහාසයේ ඒ තිබුණු තැන නැවත කුළුබඩු වලට ලබා දෙනවා. මේක සාර්ථක කරගන්න අද අපේ අමාත්‍යංශයේ ඉන්න හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ආපදා සම්බන්ධයෙන් පෙරට වඩා වැඩි අවධානයක් යොමු විය යුතු බව අමාත්‍ය රංජිත් මදුන්බණ්ඩාර මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ආපදා හානි අවම කිරීම සඳහා වූ සැලැස්ම පළාත් පාලන ආයතනවලට හඳුන්වා දීමේ වැඩමුළුවක් අමාත්‍ය රංජිත් මදුන්බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජෛක ආධාර යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ආපදා හානිය අවම කිරීමේදී පළාත් පාලන ආයතන ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. ඒ පිළිබඳ ජපානයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. මේ ආපදාවට සියලු දෙනා එක්කව ඉන්න. සමහර විට අපිට නීති රීතිත් වෙනස් කරන්න වෙයි. නීති පොතට ඇතුල් කරන්න වෙයි. පළාත් පාලන ආයතනවල කාර්යභාරය මේක ඇතුල් කරන්න වෙයි. අපි ජාතික මට්ටමේ සැලසුම් හදද්දී පොලිසිය, ප්‍රාදේශීය ලේකම්, ඊට අමතරව අපේ ආපදා නිලධාරීන්, ඊට අමතරව අපේ ත්‍රිවිධ හමුදාවේ හදිසි ආපදාවන් වලට මුහුණ දෙන කාණ්ඩායම. අපි සියලු දෙනාම එක්කව වෙලා මේ කටයුත්තට මුහුණ දෙන්න. මුහුණ දීලා මේ ආපදා වලින් අවම කරගන්න. වයඹ වෙරළ තීරයේ මුහුදු කාදනය වැළැක්වීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. විදේශ ප්‍රවීණින්ගේ සහාය ලබා ගැනීමෙන් පර්යේෂණ වැඩසටහන් මෙවන විටත් ක්‍රියාත්මකයි. පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම පර්යේෂණාත්මක වැඩසටහන් ආරම්භ කර ඇත්තේ විදේශවල මහාචාර්යවරුන් පිරිසකගේ සහභාගිත්වය ඇතිවයි. වෙරළ තීරයේ වාර්ෂිකව සිදුවන උග්‍ර මුහුදු කාදනයට විද්‍යාත්මක විසඳුමක් ලබා දීම වැඩපිළිවෙලේ අරමුණයි. ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ හා එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් මෙන්ම එම රටවල සේවය නිරත ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද මීට එක්ව සිටිනවා. අධිතාක්ෂණික විද්‍යුත් උපකරණ භාවිත කරමින් වෙරළ ආශ්‍රිත මුහුදු පතුල නිරීක්ෂණය කර එහි දත්ත ඒකරාශී කර පරීක්ෂණ සිදු කිරීම මෙම මහාචාර්යවරුන්ගේ උත්සාහයයි. වෙරළ පෝෂක ප්‍රදේශවල මෙන්ම ගංගා හා ඇලදොලෙහි අසීමිතව වැලි ගොඩදැමීම් සිදුවනවා. ඒ හේතුවෙන් මුහුදට ගලායන වැලි ප්‍රමාණය අවම වීම වෙරළ කාදනයට ප්‍රධාන හේතුවයි. මෙම වෙරළ කාදනය වැළැක්වීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැය කර ඇති මුදල රුපියල් මිලියන 4000ක් නිරීක්ෂණවල නියාමනයන් හා නිර්දේශ ලබාගෙන ධීවර ප්‍රජාවගේ හා විනස් ශ්‍රේෂ්ඨවල අදහස් ලබා ගනිමින් වෙරළ කාදනයට විසඳුමක් ලබා දීම රජයේ අරමුණ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු RAS රණවක මහතා පවසනවා. වෙරළ කාදනය තවදුරටත් කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒවට පිළියම් යොදන්නේ කොහොමද? ඒ වගේම අපේ පාර්ශ්ව කරුවන්ගේ සමහරලාට තියෙනවා සමහර යම් අනවබෝධයන්, ඒ අනවබෝධයන් නැති කරගන්නේ කොහොමද කියන එක විද්‍යාත්මකව පිළිතුරක් ලබා ගැනීම තමයි ඇත්තටම මේ රිසර්ච් ප්‍රොජෙක්ට් එකෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක දත්ත එකකින් විතරක් අපිට නිගමනවලට එළමෙන්න බෑ. අපි අවුරුදු 3ක් පමණ මේ රිසර්ච් එක ක්‍රියාත්මක කළ මේ 3 වෙනි අවුරුද්ද ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සෙ අපි මේ දත්තයන් ඇනලයිස් කරලා අවශ්‍ය කරන නිගමනවලට එළමෙන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ සමහර සෙක්ෂන්ස් වෙරළ කාදනය වෙනවා, සමහර සෙක්ෂන්ස් වල වැලි ඩිපොසිට් වෙනවා. අපේ ප්‍රධාන පරමාර්ථය තමයි මේක වෙන්නේ කොහොමද කියන රීසන්ස් අපි හොයාගන්න එක. අපේ පරීක්ෂණයේ පළවෙනි කොටස තමයි මූදේ ගන්නවා කොච්චර ගැඹුරුද වතුර කියලා. ඊට අමතරව ඩ්‍රෝන් එකක් යූස් කරලා මැප් කරනවා ඒරියා එක. ඊට අමතරව අපි වෙරළට සම්බන්ධ පුද්ගලයන් ඒ කට්ටියගෙන් අපි බලනවා මොනවද ඒ කට්ටිය කැමති ප්‍රොටෙක්ෂන් කරන්න පුළුවන් මෙෂර්ස් කියලා. අවසාන වශයෙන් වෙරළ සංරක්ෂණ අධිකාරියට අපි ප්‍රපෝස් කරනවා වෙරළ කාදනය වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද, අපි කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ කියලා. ඒකෙන් අපි හිතනවා අපේ රටට ලොකු සෙතක් වෙයි කියලා. වෙරළ තීරය විශාල වශයෙන් කාදනයට ලක් වෙලා මේ ව්‍යාපෘතිය හරහා වෙරළ කාදනය වළක්වා ගන්න පොදු ජනතාව දායක වෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්නවා. වෙරළ තීරයේ පැවැත්මට සියලු පාර්ශ්වවල සහය අවශ්‍යයි. මේ වෙරළ කලාපය
අනාගතයේ ඉතාමත් යහපත් මට්ටමකින් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අවධානය යොමු කරන්න ඕනේ. එහි අලංකාරය ආරක්ෂා වන පරිදි එම කටයුතු සිදු කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට මේ වෙරළ තීරයේ පත් කිරීම අත්‍යවශ්‍යයි. පුද්ගලින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අපමත සිටින ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ අතුරු දෙදෙනා ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සිද්ධියේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව සම්පත් මුණසිංහයන් අයට අදාළ මිනිමරුම් චෝදනා අනාවරණය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. සිද්ධියේ අනෙක් සැකකරු මෙම පැහැර ගැනීම සඳහා ආධාර අනුබල දී ඇති බවද ඔවුන් මෙහිදී කියා සිටියා. ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදු කළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇමති ආරක්ෂක නිලධාරියා අපමද මුදා හැරීමට කොළඹ මහඅධිකරණය නියෝග කළා. ඒ රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් 110 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද විත්තිකරුට අධිකරණය අවවාද කළා. ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවයි ඇප කොන්දේසියක් පනවමින් අධිකරණය දැනුම් දුන්නේ. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු මොහන් පීරිස් මහතා ඇතුළු තුන්දෙනාට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. ලංකා විදුලි බල පෞද්ගලික සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදු වූ බවට නිර්දේශ කර තිබියදී වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම මොවුන්ට එරෙහි චෝදනාවයි. නඩුව ලබන හත්වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි. ගම්පෙරළිය වැඩසටහනට තේ දඹුල්ල ආසනයේ සංවර්ධන ව්‍යාපෘති 50ක වැඩ කටයුතු ආරම්භ කෙරුණා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 1,20,000ක්. දඹුල්ල ආසනයේ පල්ලිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ දඹුල්ල සංවිධායක ප්‍රියාන් විජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ග අලුත් වැඩියාව, පානීය ජල ව්‍යාපෘති, විහාරස්ථාන සංවර්ධනය, ක්‍රීඩා පිටි සැකසීම ඇතුළු ව්‍යාපෘති රැසක් මීට ඇතුළත්. මෙමගින් තමන්ට සහන රැසක් හිමිවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තුමාන තුනක් වගේ කෙටි කාලයක් තුළ අපි බලාපොරොත්තු වෙන සියලුම ව්‍යාපෘති අවසන් කළ ජනතා ඉදිරියට පත් කරලා ගම්පෙරළි දෙවෙනි අදියරට යන්න. මාර්ග සංවර්ධනය, ඒ වගේම පාලම් බෝකු සංවර්ධනය කරන්න, ඒ වගේම සනීප ආරක්ෂක පහසුකම් පාසල් වැඩි දියුණු කරන්න වගේම අනිකුත් සියලු අඩුපාඩු තියෙන ව්‍යාපෘති පිළිපෙළ සොයා බලමින් තමයි අද මේ ගමන අපි ආරම්භ කළා තියෙන්නේ. මේ ගම්පෙරළිය වැඩසටහන එම සම්බන්ධව අපි සියලු දෙනාම සන්තෝෂ වෙනවා. මේ මාර්ගය ඉදිකරන්ඩ මේ පැතිබැමි සකස්කරන්ඩ වැඩසටහන අපි ගමට එම සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා. අතීතයේ හැම තැනමක සංවර්ධන වුණේ ප්‍රධාන පාරවල් ටික පමණයි. නමුත් වර්තමානයේ ගම්පෙරළිය යටතේ සිදුවෙන ක්‍රියාදාමය තමයි ගමේ තාම අපහසු පාරවල් සංවර්ධනය කිරීම. ඒ තුලින් ජනතාවට විශාල මෙහෙවරක් මේ වර්තමානයේ රජය මගින් ඉටු කරනවා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk